පුතා සම්මල් බණ්ඩාර දුව උත්පලා මදුභාෂිනී මැණිකේ. ගුරුදිවියට සමුදුන් මෙතුමා ලංකා ගමනාගමන මණ්ඩලයේ විධායක නිලධාරියෙකු වශයෙන් විවිධ තනතුරු හෙබවුවා. එවගේම 1973 රාජ්‍ය චිත්‍රපට සංස්ථාව යටතේ චිත්‍රපටිකරණය පුහුණුව ලැබූ මෙතුමා රජී චිත්‍රපටි ආයතනයේ ආරාධිත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස හා තිරනාටක රචයකයෙකු ලෙස කටයුතු කරමින් චිත්‍රපට නිෂ්පාදනයට දායක වුණා. රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක හා නිෂ්පාදනවරයෙක් හැටියටත්, පුවත්පත් කලාවේදියෙකු හා නාට්‍ය රචකයෙකු ලෙසත්, නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසත්, වේදිකා නාට්‍ය නළුවෙකු ලෙසත්, කෙටිකතා රචකයෙකු ලෙසත්, ගුවන්විදුලි නාට්‍ය හා ගීත රචනයේ ගවේෂකයෙකු ලෙසත් මෙතුමා, ඒ වගේම වර්තමානයේ ගත්කරුවෙකු සමන් ගත්කතුවරයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත් වුණා. ඒ වගේම අද මේ දොරට වැඩීම් වැඩසටහන අපට විශේෂ කාරණා දෙකක් මෙහිදී අපිට විශේෂ කෘතීන් දෙකක් ඔබට පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා. මම එතනින් බොහොම සැකෙවින් ඒ සම්බන්ධව කරුණු ඔබට සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඉසිවර දුටු මගේ භව ගමන සම්බන්ධව ලියවුණු මේ පොත ඔබට තිරණය කිරීමේ අවස්ථාවක් අද උදා වෙනවා. නාඩි වාක්‍ය පිළිබඳව වසර කිහිපයක අවධානය අධ්‍යයනයෙන් පසු හා නිරීක්ෂණයෙන් ලද අත්දැකීම් සමග ඒ පිළිබඳ මනා ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් ඇති අභිධජ මහරට්ඨ ගුරු අග්ගමහා පඬිත අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් බැහැදැකීම ලද අවස්ථාව ඔහුගේ ජීවිතයේ වැදගත් සංදිස්ථානයක් වුණා. මේ විද්වතාණන් ගැන අනාගත දැක්මක් ඇති උන්වහන්සේ කිසිදු අවස්ථාවක මෙතුමා මුණ ගැසීමට පැකිලීමකින් තොරව ඉදිරිපත් වුණා. විටක බත්තර මුල්ලේ වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රමයේ හා බලංගොඩදී මෙම කෘතිය සම්පාදනය කළ අපේ කතුතුමා හා අග්ගමහා පඬිත මහනාහිමියන් වහන්සේ සමග සාකච්ඡා කර පටිගත කළා. තවත් අවස්ථාවන්වල නාඩි වාක්‍ය සම්බන්ධව ගවේෂණයේදී මහජනතාව නගන ලද ගැටලු හා ප්‍රශ්න සම්බන්ධව උන්වහන්සේ දුන් පිළිතුරු අරලා මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා. එමෙන්ම උන්වහන්සේ, ඒ කියන්නේ අග්ගමහා පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමි පාදයන් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපි ලේඛන හා රූපවාහිනී සාකච්ඡාද මෙයට පාදක වී ඇති බව ඔබට මා මතක් කරන්නට කැමැතියි. දැන් ඔබට මේ අවස්ථාවයි ඉසුරන් දුටු මගේ භව ගමන පළවෙනි කොටස ඔබ වෙත පිරිනැමීම සඳහායි දැන් මේ අවස්ථාව කරගන්නේ. මෛත්‍රී රත්නායක ශූරීන් පොත්පත් කියවීම හැරුණු විට භූත විද්‍යාව, මනෝවිද්‍යාව, ජ්‍යොතිෂ්‍ය, හස්තරේඛා විද්‍යාව, මලවුන් කැඳවීම අදාළ පොතපත කියවීම මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයන කිරීමට හා නිරීක්ෂණය කිරීමට මහත්සේ ඇලුම් කළ අය. ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ස්ථානවලට ගොස් ඒවා නිරීක්ෂණය කළා. එතුමා ඒ ගැන හැදෑරීමට ගොඩක් ලොල්ලුණා. රූපවාහිනී රසවාහිනී සංගරාවේ පළවෙලා තිබ්බ අගමහා පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ අරුම පුදුම නාඩි වාක්‍ය ලිපිය කියවන විට එතුමාට අරුම පුදුම වශයෙන් මේ ගැන සොයා දැන ගැනීමට මහත් ඇල්මක් ඇති වුණා. එතැන් පටන් මෙම ශාස්ත්‍රය ගැන කරුණු සොයන්නට පෙළඹුණා. ඒත් නාඩි වාක්‍ය කියවන්නන් ගැන ඕඩුවාවක් සොයා ගැනීමට එතුමාට අපහසු වුණා. නාඩි වාක්‍යකරුවන් ඉන්දියාවේ සිට යාපනයට පැමිණ මෙහි සේවය කර ආපසු යන බව ආරංචි වුණා. අනතුරු 1988 ආරංචි වුණා මෙම අය කොළඹ කොල්ලුපිටියේ විචිලන්ඩ් හෝටලයේ රැඳී සිටින බව. අපේ කථානායකයා මෛත්‍රී මහත්මයා එහෙම මොකද කළේ? එහි වසර දෙකක් පමණ රැඳී සිටිමින් විශාල කැපවීමක් කරලා මේ පිළිබඳව අධ්‍යයනයක් කිරීමට, විමර්ශනයක් කිරීමට
උත්සුක වුණා. මේදී ඔහුට අගස්ති කෞෂික නාඩි ආයතනයේ වකට තිබ්බ. ඒ නාඩි ආයතනයේ අධිපති ආචාර්ය ජයසංකර මහත්මයාත් ඒ කළමනාකාර මහතුණුත් එතුමාට මේ සම්බන්ධව පුදුම අනුග්‍රහයක් සහායක් ලබා දුන්නා. නාඩි වාක්‍ය කරුවන් ඇසුරින් කරුවන් ඇසුරු කිරීමෙන් අනතුරුව මේ ඇසුරින් වීඩියෝ වාර්තා චිත්‍රපටයක් කිරීමට ඔන්න අදහසක් ඇති වුණා. ඔහුගේ මිත්‍රයෙක් වුණා ප්‍රභාත් මානවසිංහ ශූරීන්. ප්‍රභාත් මානවසිංහ ශූරීන් ඔහුගේ මේ දොළ සංසිදුවීම සඳහා හුඟක් දුරට ඔහු පසපස ගොස් ඔහුගේ පෙළඹවීමක් කළා. මේ සම්බන්ධව මේ වීඩියෝ චිත්‍රපටියක් කරමුයි කියන එක ගැන ඒ උනන්දු හා පෙළඹීම මත ඉසිවරුන් දුටු භව ගමන නමින් වීඩියෝ චිත්‍රපටියක් කිරීමට ඔහු පෙළඹුණා. මෙහිදී අපේක්ෂා වී ඇත්තේ ඔහු ලද අත්දැකීම් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විමර්ශනය කිරීම. මෙහිදී ඔන්න දැන් මේක විද්වත් සභාවක් එක්ක, ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රවල නිපුණතාවයන් ඇති විද්වත් ලේඛකයින්, අනිකුත් සමාජගත පුජ්‍යලීන් එකතු කරගෙන මේ නාඩි වාක්‍ය සම්බන්ධව පර්යේෂණයක් කිරීමට, විශ්ලේෂණයක් කිරීමට හිතාගෙන ඔන්න දැන් ඔහු යනවා ආචාර්ය ක්ලාක්තුමා, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය නන්දසේන රත්නපාල, ආචාර්ය එච්.එම්. සිරිසෝම, මහාචාර්ය ඔස්මන්ට් ජයරත්න, මහාචාර්ය කාලෝ පොන්සේකා. මෙන්න මේ වගේ විද්වත් අපේ මේ රටේ තිබ්බ විශාල මානව සම්පත්තික ප්‍රයෝජන අරගෙන මේ අනුව වීඩියෝ චිත්‍රපට විනාඩි 30ක පමණ චිත්‍රපටයක් කරන්නට පෙළඹුණා. අද ඉසිවරන් දුටු මගේ භවගමන කෘතියේ කතුවර මගේ ගුරුදේව මෛත්‍රී රත්නායක ගුරුතුමනි, YBMH යාපා ගුරුතුමනි, සෙසු සියලුම සම්භාවනීය අමුත්තනි, අපේ හාමුදුරුවනේ, දැන් මම වාඩි වෙලා කල්පනා කළේ මේ පොත ගැන කියනවද, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව ගැන කියනවද, මාව මෙතනට ගෙනාපු මගේ ගුරු දෙවි දෙපළ ගැන කියනවද? මොකද මේ මෛත්‍රී සරුයි යාපා සරුයි ඉදිරිපිට මං කතාවක් කරන දෙවෙනි දවස. පළවෙනි දවස 1973 තරුණ ආචාර්යවරු දෙපළක් බදුල්ලේ ධර්මදූතයට අලුතෙන් පත්වාවා. ආපු ගමන්ම ඉතිහාසය උගන්වන්න යාපාසව පත් කළා, සිංහල උගන්වන්න මෛත්‍රී සර් පත් කළා. විශ්වවිද්‍යාලයෙන් ඇවිත් දෙවෙනි පාසල වෙන්න ඇති එතුමා දෙපළගේ මගේ ධර්මදූතය, මම කොච්චර භාග්‍යවන්තද කියලා මට හිතුනේ. අදනම් හාමුදුරුවනේ මේ විශ්වවිද්‍යාලෙන් ළමයෙක් සමත් වෙලා ඉස්කෝලෙට දාපු ගමන් උසස් පෙළ පන්තියට ඒ උපාධිදරයා දාන්නේ නැහැ. එයා දාන්නේ දෙක වසරට, නැත්තං එක වසරට. ඒ උපාධිධාරයාට සිද්ධ වෙනවා අර දෙක වසරේ ළමයි එක්ක හාව පනිමින් ශාරීරික අභ්‍යාසවල දරුවෝ යොදවන්. ඒත් මගේ කාලේ මේ දෙපළ මගේ පන්තියට දැම්මා. අර දුයිෂෙන් ගුරුතුමා මගේ මේ ගුරු දෙවි දෙපළ. මං අර ඉස්සෙල්ලාම කතාවක් කළා කිව්වේ හාමුදුරුවනේ, වරක් සාහිත්‍ය උත්සවයක් තිබුණා බදුල්ලේ. මම හැමදාම කතික තරගවලින් පළවෙනියා වෙන හින්දා ව්‍යාපසර යෝජනා කළා අත්තනායක ඕකට දාන්න එපා, ඕකට අපි දෙවෙනි පෙළ කණ්ඩායම දාමු, අපිට දිනන්න පුළුවන්. මෛත්‍රී සර් ඒක ස්ථීර කළා.
ඔන්න බදුල්ලේ විශාඛාවේ මේ සාහිත්‍ය උල්ලෙල පැවැත්වෙනවා. අපේ ඉස්කෝලෙන් දාපු ඔක්කොම ළමයි කතිකයෝ පරදිනවා. මෛත්‍රී සර් මගේ ළඟට ඇවිල්ලකවා, මේ දැන් කතික තරඟ තෑගි අපිට අහිමි වෙන්නයි යන්. අපි මොකක් හරි ක්‍රමයක් දාලා අත්තනායකව දැන් හදිසියෙන්ම දානවා තරඟෙට. යාපසර්ට පැවරුවා මෛත්‍රී සර් මාතෘකා දෙකක් දීලා අත්තනායකව පුරුදු කරන්න ඔය මුල්ලකට අරන් ගිහිල්ලා. මට සර් කියලා දුන්නා ජන කවියේ විෂය මූල සහ ජන මූල ලක්ෂණ. මං සර් කියපු දේ අහගෙන ඉඳලා අන්තිම කතිකයා ලෙස අහම්බෙන් මාව වේදිකාවට යැව්වා. අහම්බෙන් ගිය මම ඌව පළාතේ පළවෙනියා වුණා. කොඩිකාර හිටියා ඒ කතික තරඟේ ධර්මදූතය වෙනුවෙන්, අතුල ජයලත් හිටියා. ඔවුන් පුදුම වුණා, ෂණිකව දාපු කතිකයා පළවෙනියා වුණා. ඒ මේ දෙන්න ඉදිරිපිට මං කතාවක් කරපු මුල් දවස බදුල්ල විශාඛා විද්‍යාලයේ. මේ අද මගේ ගුරුවරු විශ්‍රාමිකයි. මම ඒ දෙන්න ඇඟිල්ල දික්කල්ල මාව පේරාදෙනි සරසවිය මට පෙන්නුවා. මං ඒකට ගියා. අර දුයිෂෙන් ගුරුතුමා ළමයි කරතියාගෙන තමයි චෙංගිස් අයිත්මාතවගේ පොතේ ගුරුතුමා ළමයිව ගෙනිච්චේ. ඒකම මේ දෙන්න මට කළා. ඉතින් ගුරුතුමනි, ඉසිවරුන් දුටු මගේ බව ගමන ඔබේ කෘතියට සහ ඔබ අද නිකුත් කරන මේ 92 නිකුත් වෙච්ච වාර්තා චිත්‍රපටය, ඇත්තට මේක නිකුත් වෙන්න පමා වුණා හොඳටම වැඩි. ඒකේ දර්ශන රූපව වෙනස් වෙලා ඒ තරම් පැරණි. ඔබතුමා මේ සියල්ල එලි කළේ මේවට ඉල්ලුමක් තියෙන සමාජයක නෙවෙයි. මේ සමාජය උගතුන්ට සලකන සමාජයක් නෙවෙයි. ඉරිද පත්තර ටික අරන් බලන්න මැතිතුමනි, පත්තරවල තියෙන්නේ හොල්මන්, අවතාර, භූතයෝ, චිම්පන්සියෝ ගැන එක පිටුවක් වෙන් කළා තියෙනවද බුද්ධිමතෙක් ගැන? කෝ ජේ.බී. දිසානායකගේ ලිපි දැන්? එතුමා ඉන්නවා, ලිපි ලියන්න ඉඩක් දෙන්නේ නැහැ. සර්ලා මට උගන්වනකොට අපි ජේ.බී. දිසානායක සර් ගැන සුචරිත ගම්ලත් හැම ඉරිදාම අනුරාධ සෙනවිරත්න පත්තරවල. ඇත්තටම මෛත්‍රී සර් මං හිතුවේ නැහැ මෙච්චරවත් සෙනගක්. මං දුකින් ආවේ සර්ගේ හිත රිදුනොත් සෙනග මදි වෙලා. මං 33 කෝටියක් දෙවියන්ට කිව්වා, 33 කෝටියෙන් 33 දෙනෙක්වත් එවන්න මගේ සර්ගේ හිත රිදෙන එක වළක්වන්න. ගුරුතුමනි, එදා ඔබතුමා සමග හිටියා වගේම හෙටත් අදටත් වඩා ඔබතුමා මට වස්තුවක්, සම්පතක්. ඉසිවරුන් දුටු බව ගමන කියන මේ පොත 2009 මම ලියලා තිබුණේ. නමුත් මේ පොත පළ කිරීමේ මගේ කිසිම අභිප්‍රායක් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මගේ හිත මිත්‍රයෝ කීප දෙනෙක්, බන්දුලබලා සිංහල මහත්මයා, ආර්ය බණ්ඩාර සමරකෝන් මහත්මයා, හර්බට් වීරසිංහ මහත්මයා, ඒ හැම දෙනෙක්ම මගේ පවුලේ, මගේ නෝනා, පුතාලා, දුවලා ඔක්කොම කිව්වේ අප්පච්චි මේ දේවල් අප්පච්චි විතරයි දන්නේ, ඒක නිසා මේවා පොතක් වශයෙන් ලියන්න කියලා. මේ වෙලාවේදී මම මතක් කරන්න ඕන මහාචාර්ය ලීනස්ත තිල්වා මගේ කතන්දරේ ඔක්කොම අහගෙන ඉඳලා මහත්තයාට තමයි මේක ලෝකෙට ගෙනියන්න තියෙන පණිවුඩකරුවා, මේක පොතක් වශයෙන් ලියන්න කියලා. ඒත් මම ඕක ලියලා තිබුණාට මම පළ කරේ නැහැ. නමුත් අන්තිමේදී මට ඒක පළ කිරීමේ අවස්ථාව ඇති වුණා. ඒක ලියාගෙන යනකොට මට
කොටස් දෙකක් වශයෙන් ලියන්න වුණා. ඒ තරම් කරුණු කාරණා විශාල වශයෙන් මගේ හිතට ගලාගෙන ආවා. දැන් මේ ඉරිචිවරුන් දුටු බවගමන කියන එක ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුව හම් වෙලා විටින් විට මම කරන ලද සාකච්ඡා සහ මහජනතාවට ඇති වෙන ප්‍රශ්න උන්වහන්සේට දුන්නාම උන්වහන්සේ දුන්න පිළිතුරු තමයි මේකට මේ ලිපිවලට අන්තර්ගත වෙන්නේ. මේ වෙලාවේදී මම තවත් කාරණයක් කියන්න ඕන. මේ පොත දැකලා සිව් දෙස පුවත්පතේ කතෘ නාරද නිස්සංක මහත්මයා මට මන් තව හම්බ වෙලාවක් නැහැ දුරකථනයෙන් කතා කරලා කිව්වා මහත්තයෝ අනේ අපේ පත්‍රයට ලිපි ලියන්න කියලා. ඒ අනුව දැන් සිය දෙස පත්‍රයේ සති හතරක් පුරා පිටුවක්ම මගේ ලිපි පළ වෙනවා. ඒ මහත්මයා ඊයේ කතා කරලා කිව්වා ඊළඟ සතියේ ලිපිය බ්‍රහස්පතින්දා වෙනකොට ලබා දෙන්න කියලා. ඉතින් මම දැන් ක්ෂේත්‍ර ගණනාවකම කටයුතු කරපු පුද්ගලෙක්. මේ මගේ අන්තිම ක්ෂේත්‍රය වෙන්න පුළුවන් පොත් ග්‍රන්ථ රචනා කරපු, ඒ සඳහා මට සහයෝගය ලබා දුන් සියලුම දෙනාට මම පින් දෙනවා. විශේෂයෙන් මේ පොත මුද්‍රණය කරන්න මට දුන්නේ හිමාචි පබ්ලිකේෂන් ආයතනයේ විමල් දිසානායක මහත්මයා. ඒ වගේම මේ පොත බෙදා හැරීමේදී මට නොයෙකුත් උදව් උපකාර කළ හැම දෙනාටම මගේ ආදර ස්තුතිය පිරිනමනවා. මේ මොහොතේදී මම කිව යුතු විශේෂ කිව යුතු කාරණයක් තියෙනවා. මා පිළිබඳව පැය භාගයක ගුවන් කාලයක් වෙන් කරලා කතා කරන පොත් නමින් වැඩසටහනක් ඉදිරිපත් කරපු දෙරණ ආයතනයට මගේ ගෞරව නමස්කාරය මම මේ වෙලාවේ පිරිනමන්න ඕන. ඒ විතරක් නෙවෙයි, දවස් 3ක් පුරාම අද දෙරණ 24 පැය කියන වැඩසටහන යටතේ නිවුස් ලයින් එකක් දවස් 3ක්ම මට ලබා දුන්නා. මේ වියදම් කරනවා නම් මට ලක්ෂ 5කට වැඩිය උකට වියදම් කරන්න ඕන. දෙරණ ආයතනයට පින් සිද්ධ වේවා. දැන් මා පිළිබඳව මගේ මිත්‍රෙක් හැටියට මම දැන් සලකන්නේ අත්තනායක හේරත් මහත්මයා. දීර්ඝ කතාවක් කරා අත්තනායක හේරත් මහත්මයාගේ පාසල් දිවියේදීම අපි දුටුවා. ඒ මහත්මයාගේ කුසලතාවයන් එක්තරා අවස්ථාවකදී යාපසවරුයි මමයි ඒ මහත්මයාට කිව්වා කිසියම් ප්‍රමාද දෝෂයකින් වරදක් සිද්ධ කරන්න උත්සාහ කරපුවාම මම කිව්වේ අත්තනායක අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් නෙවෙයි එච්චරයි අපි කිව්වේ. ඊට පැය භාගයක පස්සේ ඇවිල්ලා අත්තනායක මේ අඩ මේ පඬිතුගණ මේ කතිකයා අපිට වැඳලා සමාව ඉල්ලගෙන ගියා. ඉතින් ඒ සිද්ධිය මට හොඳට මතකයි. අද මේ දොරට වැඩුම පිළිබඳව පුවත්පත් කීපයකම ප්‍රවෘත්ති පළ කරලා තිබුණා. ඒ ප්‍රවෘත්ති පත්‍ර සියලුම ආයතන වලට මගේ ස්තුතිය මම පුද කරනවා. මගේ ආරාධනය පිළි අරගෙන මෙම ස්ථානයට පැමිණි ඔබ හැමට මගේ ස්තුතිය පුද කරන අතරම මේ ශාලාව ලබා ගැනීමේදී මට හුඟක් උදව් කරේ මල්ලවරච්චි මහත්මයා. ඒ මහත්මයා නොහිටින්න අපිට මේ වගේ ලස්සන ශාලාවක මේ වගේ වියත් මඩුල්ලක් ඉදිරියේ කතාවක් කරන්න හම් වෙන්නේ නැහැ. ඔබතුමාට බොහොම පින් සිද්ධ වේවා. එකක් මම කියන්න ඕන. අද මේ වියත් සභාව මට හොඳටම ඇති. අත්නායක මහත්මයා කිව්වාගේ මේ ඉන්න පිරිස මට හොඳටම ඇති. ඒ මට ගරු කරන පිරිස නිසා.